आयोवान खालीन प्रवृत्ति वार्ताकरणे प्रमुखया सियत रात्रि प्रवृत्ति विकाश्याय मे मम खविंदु विजयवर्धन प्रथमेन सिनास्तल පාස්කු ප්‍රහාරයේ සිදුවේ අදට දින 10යි සත්‍ය රබර් බෝලයක් වගේ උඩට මතුවන බව කාඩිනල් හිමි කියයි මොරැල්ල දේවස්ථානයේ අත් බෝම්බේ පිටුපස මහ මොල කරුවෙක් මහජන ආරක්ෂක කැමති පවසයි සිදුවීමට අදාළ ප්‍රකාශ 14ක් සටහන් කරගනි පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක් පරීක්ෂණ වෙනත් අතකට තල්ලු කරන්න හදනවා කාඩිනල් හිමිගෙන් තවත් චෝදනාවක් නොමරා මරණ ආණ්ඩුව ගැන විපක්ෂ නායක සජිත් කියයි ගෑස් පිපිරීම් පිටුපස පැහැදිලි කුමන්ත්‍රණයක් ලිට්‍රෝ සුරකිමේ සභාපති කියයි පිපිරීම් පිටුපස ටෙන්ඩර් විදුලි බල මණ්ඩලයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුනේ ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ධුරයෙන් පිදුම් ලැබූ දුඩම් පහළ චන්දසිරි නාහිමියන්ට අක්ත පත්‍ර බහර දීම අද සිදු කෙරුණා. ඒ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ධුරයෙන් පිදුම් ලැබූ දුඩම් පහළ චන්දසිරි නාහිමියන්ට අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය ඊයේ පසුරුවේ කොළඹ මණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ජනාධිපතිවරයා මහානාහිමියන්ට සන්නස් පත්‍රය පිළිගැන්වූ අතර අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේට විජිනිපත පිළිගැන්වුවා. ඊට සමගාමීව ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ නිල වෙබ් අඩවිය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරෙන අතර නිකායේ සංශෝධිත විහාරස්ථාන නාමාවලිය දායක සභාවේ ලේකම් ආර්.ඒ.ඩී. සිරිසේන මහතා නාහිමියන්ට පිළිගැන්වුවා. නියුණු සැනසුණු සමාජය පුරවැසියෙක් බෞද්ධයෙක් දැකීමට මහානායක ස්වාමින් වහන්සේ කළ දීර්ඝ කැපකිරීම වලට අපේ වගේම බෞද්ධ ලෝකයේම ආශිර්වාදයක් උන්වහන්සේට හිමිවන බව මම විශ්වාස කරනවා. අතිපූජනීය දුඩම් පහළ චන්දශ්‍රී මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශ දේශාන්තරවල වැඩමවමින් උතුම් සම්බුද්ධ දේශනා තෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය ජනි ජනයාගේ දෙලොව දියුණුව වෙනුවෙන් අපරිමිත කරුණාවෙන් යුතුව දේශනා කොට වදාළා. අපට මතකයි 2004 ඇති වූ සුනාමි කේද වාචකය. එයින් අපේ විහාරස්ථානවල සිදුණු හානිය සුළුපටු නැහැ. මිරිස්සේ සන්දෝදේ පිරිවෙනේ පුස්තකාලය තෙල්වත්ත විහාරස්ථානයේ තොටගමුවේ ශ්‍රී රාහුල පුස්තකාලය සුනාමියෙන් විනාශ වුණු බව දන්නවා. අපේ නායක හාමුදුරුවෝ මේ පුස්තකාල දෙකම ඉදි කරලා ඒ ද අවශ්‍ය පොත්පත් සියල්ල ලබා දුන්නේ ශාසනීය පැවැත්මට කටයුතු කරන භික්ෂුන් වහන්සේලාගේ උන්නතිය වෙනුවෙන්. මහා ජනාධිපතිව සිටියේදී සුනාමියෙන් විනාශ වූ විහාරස්ථානවලට බෙදා දීමට අවශ්‍ය ත්‍රිපිටක ග්‍රන්ථ රැසක් උන්වහන්සේ අප වෙත ලබා දුන් බව සිහිපත් කරන්න ඕන. වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය හා ඒවා නැවත ගොඩනැගීම සඳහා අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජ විශාල කාර්යයන් රැසක් ඉටු කරමින් සිටිනවා. ඒවා ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය මාර්ගෝපදේශ හා ආවාද අනුශාසන අපේ අභිනව මහානායක හාමුදුරුවන්ගෙන් ලැබෙන බව අපට විශ්වාසයි. අපේ රටේ මහ පොළව අහිංසකයන්ගේ රුධිරයෙන් තෙත් වූ අවස්ථා එමටයි. අහිංසක මිනිසුන් බොරුතු පිටින් මරා දැමූ අවස්ථාවල වාතලයට එක් වූ ඒ අඳෝනාවන් අදත් හිත් පිත් ඇති මිනිසුන්ට ඇසෙනවා. පාස්කු ප්‍රහාරයේ එල්ල වී අදට දින දහසක් ගතවනවා. 200කට වැඩි සංඛ්‍යාවකට ජීවිත අහිමි වුණා. අදත් ඊට යුක්තිය ඉල්ලා හඬා වැටෙන මිනිසුන්ගේ දුක් වේදනා වලින් හිත් පිත් ඇති මිනිසුන්ගේ හදවත් පිරී ගොසින්. 2019 අප්‍රේල් 21 වනදා හිරු උදාවුනේ අපේ රටේ ඉතිහාසයට තවත් අඳුරු දිනයක් එක් කරමින් කිසිත් නොදත් බොහෝ කතෝලිකින් සුපුරුදු පරිදි දෙවියන් නම දින්නට දේවස්ථාන වෙත ගියා. අදටත් කවුරුන්ද ඒ ඇයිදැයි නිශ්චිතව නැති මිනිස් වෙස්ගත් ම්ලේච්ඡයන් කිහිප දෙනෙකු ක්‍රියාත්මක වුණා. මේ ම්ලේච්ඡයින් යම් ආගමික අන්තවාදයක් හෝ
යටින් දිය වූ දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක ඌවාද යන්න පිළිබඳව අදටත් පැහැදිලි සාක්ෂි නැහැ. නමුත් එදා සිටි සියලුම පාලකීන්ගේ නිදිමත නොසලකා හැරීම් හමුවේ දේවස්ථාන තුනක් තුල රුධිරය ගලා ගියා. තරු පහේ හෝටල් තුනක් තුලද බෝම්බ පුපුරා ගියා. මරාගෙන බැරුණ මේච්ච බෝම්බ කරුවන් නිසා මෙලෝ දෙයක් නොදන්න අහිංසකින් 200 දෙනෙකුට වැඩියෙන් මිය ගියා. අදත් සමහරුන් සදාකාලිකව ආබාධිතයි. එකම පවුලේ සියලු දෙනාම මරු තුරුලට ගියා. කඳුළු කතාත් එමටයි. ඒ වගේම තම ආදරණීයන් දේවස්ථාන තුල මැරි වැටෙද්දී තමන්ට විතරක් ජීවත් වීමේ අවස්ථාව ලැබුණා. සමහරුන් අදත් මැරි මැරි උපදිනවා. අයිත්සක ජීවිත උදුරා ගැනීම තුල මේ ම්ලේච්චයින් ලැබූ ආගමික හෝ දේශපාලනික වාසිය කුමක්ද යන්න ඇත්තටම ප්‍රශ්න කළ යුතුය. ඒ නැවත මෙවන් අවාසනාවන්ත සිද්ධීන් අපේ මහ පොළව තුල කුමන ආගමකට හෝ එරෙහිව සිදු නොවීම සඳහායි. පාස්කු ප්‍රහාරයට දින දහසක් පිරීම නිමිත්තෙන් මියගිය හා තුවාල ලැබුවන් වෙනුවෙන් රාගම තේවත්ත ජාතික බැසිලිකාවේදී විශේෂ දිව්‍ය යාගයක් පැවැත්ුණා. ඒ කොළඹ අගනදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. විපතට පත් මේ ජනතාව සමග දවස් 1000ක් මේ අසීරු ගමන දහසකුත් බාධා මැද යන කෙනෙකු හැටියට මට කියන්න තියෙන්නේ දුක් විඳින මේ ජනතාවගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කියලයි ඉගෙන ගත්තා කියලයි මේ ජනතාවගේ කඳුළු දෙවියන් වහන්සේගේ ආදරය ගැන අපිට කතා කරනවා 2019 අප්‍රේල් 21 පුපුරපු බෝම්බය පුපුරලා ඒ කතාව එතනින් ඉවරුණාද කියලා ඒ බෝම්බය නම් දැන් ඉතින් පුපුරලා ඉවරයි දැන් පත්තු වෙන බෝම්බය නම් ඒ මුස්ලිම් අන්තවාදීන් විතරක් එකතු වෙලා කරපු වැඩක් කියලා ලඝු කරලා යට ගහලා ඇත්ත යටපත් කරන්නට බලවතුන් උත්සාහ කෙරුවත් එන්නේ එන්නම ඇත්ත එළියට එන බෝම්බයයි දැන් පුපුරන්නේ ඒ ඇත්ත කතාව යටපත් කරන්න කී දෙනෙක් උත්සාහ කළාද? එහෙත් එහෙම කරන්න ඒ ඇයට පුළුවන් වුණාද? යට ගහන්න හදන තරමටම එය මතුපිටට එනවා දියේ ගිල්වන්න හදන රබර් බෝලයක් වගේ. මේ ප්‍රහාරය කුමන්ත්‍රණයක් කියලා පැහැදිලි. අන්තවාදීන් පිරිසකගේ මේ ක්‍රියාව ගැන කලින් දැන දැනත් එක පැත්තකින් ඒකට ඉඩ දීලා අනිත් පැත්තෙන් එය වැළැක්වීමට කටයුතු කළ අයට අවහිර කරලා සමහර නායකයන්ට ඕනෑ කලේ කොහොම හරි දේශපාලන වාසි ලබා ගැනීමට ප්‍රහාරය පාවිච්චි කරන්නයි කියලා දැන් පැහැදිලි වෙමින් තිබෙනවා. මේ බෝම්බ ප්‍රහාරය ගැන දැන දැනත් ඒක වසන් කරලා ඒ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට කිසිම දෙයක් නොකළ ඒ වගේම කරන්න උත්සාහ කරපු අය වළක්වපු ඒ අය තුල තිබුණේ යටි කූට්ටු අදහසක් අරමුණක් කියන එක මේකෙන් පැහැදිලි වෙනවා වැඩිදුර පරීක්ෂණ සිදු කරන්න කියලා නිර්දේශ කරනවා ඒගොල්ලෝ මේ ගැන නමුත් එදා ඉඳලා අද වෙනකම් මොන පරීක්ෂණයක්ද මේ ගැන සිද්ධ වුනේ කාගෙන්ද ප්‍රශ්න කළේ මෙවන් තත්වයක් එවැනි ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීමට පාලනයේ වෙනසක් ඉල්ලා සිටින තත්වයකට මඟ පාදනු ඇත ජනතාව තුල බියක් ඇති කරලා රටේ සුරක්ෂිතභාවය නැහැයි කියලා පෙන්눔 කරලා ඡන්දය දිනා ගන්නට සමහර අය ගහපු උපරවැට්ටියක් බව මේ වார்த்தාවේ පැහැදිලිව පේනවා බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී හමු වූ ජීවත් බෝම්බය පිළිබඳව අදත් විවිධ පාර්ශ්ව ප්‍රකාශනිකුත් කළා. පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වේරසේකර මහතාද ජීවත් බෝම්බය පිළිබඳව අදහස් පළ කළා. මේ අතර අද පෙරවරුවේ රාගම ජාතික බැසිලිකාවේ පැවති දිව්‍ය යාගයේදී කොළඹගරුවේ ගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුරයන්ගේ දේවස්ථානෙන් ජීව අත්බෝම්බයක් හමු වූයේ පසුගිය 11 වනදායි. ඒ අනුව මීට අදාළ ප්‍රකාශ 14ක් සටහන් කරගෙන ඇති බවයි පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ. ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් CCTV දත්ත සහ පරිවේෂණීය සාක්ෂි මගින්ද පුද්ගල සාක්ෂි මගින්ද අනාවරණ වූ තොරතුරු මත තවදුරටත් මේ සම්බන්ධ විමර්ශන සිදු කරමින් පවතිනවා. මේ වන විට ප්‍රකාශ 14ක් සටහන් කරලා තිබෙනවා. ඒට අමතරව සියලු සාක්ෂි රැස් කරමින් විශ්ලේෂණය කරමින් තවදුරටත් විමර්ශන සිදු කරනවා. මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන් වෙලා නැහැ.
විද්‍යාත්මක පරිවේශනීය සහ තාක්ෂණික සාක්ෂි ඔක්සේත් පුද්ගල සාක්ෂි ඔක්සේත් අදාළ ශාස්ත්‍රඥයන්ගේ විශේෂඥයන්ගේ සහය ලබා ගනිමින් තවදුරටත් අඛණ්ඩ විමර්ශන සිදු කරනවා. මෙම විමර්ශන තවමත් මූලික අධ්‍යයනයේ පවතිනවා. ඉහත පරිදි සියලු සාක්ෂි උපයෝගී කර ගනිමින් මෙම අද්භෝම්බය දේවස්ථාන වෙත රැගෙන පුද්ගලයා හෝ පුද්ගලයන් කවුරුද කුමන ප්‍රදේශයක සිට කුමන අරමුණක් සඳහා මෙය රැගෙන වී තිබේද මේ සඳහා යම් පිරිසක් කුමන්ත්‍රණය කර තිබේද ආධාර අනුබල ලබා දුන් තැනැත්තන් කවුරුන්ද යන්න පිළිබඳවත් පූර්ණ විමර්ශනයක් සිදු කරනවා. සිද්ධිර අදාළව මේ වන විටත් ගරු අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙනවා. විමර්ශනයේ ප්‍රගති සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා මගින් ගරු අධිකරණය වෙත දැනුම් දීමටද කටයුතු කරනවා. කොළඹ නාරායණපුර ප්‍රදේශයේ පුද්ගලික රෝහලක තිබී මේ ආකාරයටම බෝම්බයක් හමු වුණා. මාස තුනකට ආසන්න කාලයක් පුළුල් විමර්ශනයකින් පසුව එම සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයන් අත්අනුවර ගැනීමටත් නීති ඉදිරියට පැමිණවීමටත් හැකියාව ලැබුණා. මෙම සිද්ධියට අදාළව පුළුල් ලෙස විමර්ශන සිදු කර තරාතිරම නොබලා සියලු පුද්ගලයන් අත්අනුවර ගැනීමටත් ඔවුන් නීති ඉදිරියට පැමිණවීමටත් කටයුතු කරන ලෙස මා විසින් විමර්ශනාංශ වෙත නියෝග ලබා දී තිබෙනවා. ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයන්ද කඩිනමින් නීති ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනවා. මේ අතර මෙම සිදුවීමට අදාළ CCTV දර්ශන ඊයේ මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. මේ අනුව මෙම සිදුවීමේ මහමුලකරුවෙකු සිටින බවයි මහජන ආරක්ෂක අමාත්‍ය රිය අත්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ. මෙතන මුනි කියන ඒ වැඩ කරන දෙමළ ජාතික පුද්ගලයා මම හිතන මාස 10ක් පමණ වැඩ කරන කෙනෙක් පල්ලියේ. ඔවුන් මේ බෝම්බේ අඩංගු මල්ල දුන්නයි කියලා කියනවා. ඒතුට එතකොට ඒ පුද්ගලයා පිළිගන්නවා. බෝම්බේ අඩංගු මල්ල බිම තියලා මම තමයි මේ බෝම්බේ අරගෙන අල්තාරයේ උඩින් තිබ්බේ කියලා. ඒතර මේ බෝම්බේට හයි කරලා තියෙනවා පින් එක ගලවලා හඳුන් කූරක් දාලා ගිනි කූර වටේට දාලා රබර් පටියක් දාලා හරි හඳුන් කූර පත් වුණාට පස්සේ ඒ ගිනි කූර පත් වුණාට පස්සේ බෝම්බේ පිපෙන විදියට ඒ පුද්ගලයාගේ පල්ලියේ කාමරේ බලනකොට එතන තියෙනවා ගිනි කූරු. ගිනි පෙට්ටි තියෙනවා. ගිනි පෙට්ටිවල ගිනි කූරු අඩුයි 15ක් විතරයි. ඒතර හඳුන් කූර තියෙනවා, ටේප් තියෙනවා. ඒක තමයි ඌ අත්අඩංගුට ගත්තේ. ඉතින් මේක වැරදි කියලා කවුරුර කියනවනේ ඒක ඊටාම වැරදි ප්‍රකාශයක්. අපි පොරොන්දු වෙනවා අපලෝ එකේ බෝම්බ තිබ්බේ කෙනයි මේකේ බෝම්බ තිබ්බේ කෙන පිටපස්සේ ඉන්න මහමලකාරයා කවුද කියලා හොයන්න ඇත්ත වශයෙන්ම අපි බලනවා මේක සම්පූර්ණයෙන්ම රජයට සහ පොලිසියට අප කීර්තිවත් දායක තත්ත්වයක් ඇති කරන්න තියෙන කුමන්ත්‍රණයක් හැටියට තමයි අපි දකින්නේ. නමුත් මේකේ පිටපස්සේ ඉන්න හැමෝම අපි අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා. දේවස්ථානයේට උදේ සිට ආව ගිය අය කවුදයි හඳුනාගන්නේ නැතිව පරීක්ෂණ වෙනත් පාරකට තල්ලු කර ඇති බවයි කාදිනල් හිමිපාණන් චෝදනා කරන්නේ. දැන් බලන්න සියලු සාන්තුරයන්ගේ පල්ලියේ 11 වෙනිදා සිදුවෙච්ච දේ විමර්ශන හොඳර කරන්නේ නැතිව අහක ඉන්න මිනිසුන් අල්ලගෙන ගිහිල්ලා වැරදි කරපු අය නිදහසේ තියෙන තත්වයක් නේද සිද්ධ වුනේ. උදේ වරුවේ පල්ලියට ඇවිල්ලා සැකකටයුතු ලෙස හැසිරෙන කෙනා ගැන හොයන්න බලධාරීන් උත්සාහ නොකළේ ඇයි? ඒ කවුද? ඒ බෝම්බේ තිබ්බේ මොන අදහසකින්ද? ඒ ගැන හෙව්වද? මෙහෙමද සත්‍ය කෙනෙක් හොයන්නේ? පාස්කු ප්‍රහාර ගැන ඇත්ත සොයා බැලීමට කරන ලද විමර්ශනත් ඒ වගේ නේද? බොරැල්ල පල්ලියේ සිද්ධ වෙච්ච සිද්ධියේ සත්‍ය යට ගහන්න වුණත් දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපට සත්‍ය උන්වහන්සේ පෙන්වලා දුන්නේ. ජනතාව තුලත් ලොකු විශ්වාසයක් තියෙන්නේ කවදා හරි ළඟදීම සමස්ත සත්‍යෙම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව එළියට එනවා කියලා. කාටද රිදුනේ, කවුරුද හැඬුවේ? දුම්රිය මොහොතක් නතර වුණේ. ඇත්තටම කිව්වොත් හැමදාම කඳුළු ගැලුවේ දුම්රිය මගින්ගේ. හැමදාම වර්ජිනේ කළේ දුම්රිය සේවකීන්. ඉල්ලීම් කාගේ වුණත් දින්නත් නැතත් අන්තිමට පරදින්නෙම අහිංසක දුම්රිය මගින්. අපේ රටේ දුම්රිය මොහොතක් නෙවෙයි, හිතු වෙලාවට හිතුමතේ නතරවන බවද අමුතුවෙන් කිව යුතු නැහැ. අදත් යළි වර්ජනයක් ආරම්භ කරන බව දහවල් වරුවේ ප්‍රකාශ කළා. නමුත් වර්ජනය අතහැර දැමූ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද පස්වරුවේ ප්‍රකාශ කළේ. එක්කෝ දුම්රිය එන්ජින් රියදුරන්, නැත්නම් දුම්රිය ස්ථානාධිපතිවරුන්, එහෙම නැත්නම් දුම්රිය නඩත්තු සේවකයන් අවුරුද්දකට කිහිප වතාවක් මොනෑම් හෝ ඉල්ලීමක් මුල් කරගෙන වර්ජනය කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ තාම වර්ජනය කළේ නැත්තේ සිල්පර කොටන් හා සංඥා කුළුණු විතරයි. ඒවත් හරියට නඩත්තු කළේ නැති වුනහම ඕනෑ තරම් පීලි පනපු අවස්ථාද තිබෙනවා. අපේ රටේ දුම්රිය සේවාව ඇත්තටම දුවන්නේ පීලි උඩ නෙවෙයි, පීල්ලෙන් පිට කියලයි අපට හිතෙන්නේ. පසුගිය පෑ 24 තරක වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නවසන් වුණා. වර්ජනය ක්‍රියාත්මක කළේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයයි. ඊට හේතුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උපසභාපතිවරයාගේ වැඩ තහනමයි. වර්ජනයෙන් වුණ පාඩුව 170යි. ඒ දුම්රිය දෙපාර්තමේන්තුවට පමණයි. දුම්රිය නැතුව මහමග කාලය කාපු විදේශිකයන්ගෙන් රටට වූ පාඩුවත් ගණන් සෑදිය යුතුයි. මේ වර්ජන නිසා ඇත්තටම අසරණ වන්නේ මගීන්. ඒ අතර විදේශිකයනුත් සිටීම රට
රටට ලැජ්ජා සහගතයි. කොවිඩ් වලින් බැටකාලා යාන්තම් නැගිටින් හදන සංචාරක කර්මාන්තයේ ගෙල උඩින් දුම්රිය ගමන් කරනවා. හැටන් කොටගල ප්‍රදේශයේදී පොඩිමණිකේ අතරමඟ නතර කළා. උරණ වූ ජනතාව දුම්රිය දෙපාර්තමේන්තුවට සිය විරෝධය මෙලෙස පළ කළා. යාවේ කොළඹින්ද ගෙන දැන් කොහොම හරි එක්කෝ ඒගොල්ලන් ස්ට්‍රයික් එක දිගට කරගෙන ගියා නම් අපි මේ ගමන එන්නේ නැහැ මේ ඇවිල්ලා මග නවත්තනවා කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී රකින්න 100කගේ 200කගේ අපේ මේ 1000ක 2000ගේ ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යලා දින්නේ මේ ගැන කියන්න කවුරුත් නැහැ පැමිණිලි කරන්න කවුරුත් නැහැ අපි අන්තිමට අහිංසක අසරණ වෙලා තින්නේ මේ ළමයි එක්ක මහපාරේ ලංකාවේ නම කැත වෙන සම්පූර්ණම මේ වැඩවලින් එසේම නාවල පිටියේ සිට කොළඹ ආදුම්රිය කඩු ගන්නාවේදී නතර කළා ඒ නිසා මගින්ට සිය විරෝධය පළ කරන්න සිද්ධ වුණා මේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තත්වයයි මේ බලන්න මම මේ සීසන් එකක් අරන් ආයේ අතේ සතු ගහ නැහැ දැන් බස් එකේ යන්න මම පයින් යන්නද එතකොට මම කෑම කරන් එන්නේ ගෙදරින් උදේටයි දවල්ටයි කන කාලේ දැන් යන්න විදියක් නැතු ඉන්නේ එතකොට මට කාට හරි අතපාල යන්න වෙලා තියෙනවා මේ කරපු හරිම අසාධාරණ මම ඉල්ලන්නේ ගරු ජනාධිපතිතුමාගෙන් ඔබතුමාගේ ක්‍රම වෙලා තියෙන්නේ ඔබතුමාට පුළුවන් ඇවිල්ලා ජනාධිපතිතුමනි මේ ඇවිල්ලා මේ CGR එක ස්ට්‍රයික් කරන උන්ව මාරු කරලා දාන මේ එක්ක මේක පෞද්ගලීකරණය කරන්න ඔබතුමාගේ අයියා මේ යුද්ධ ඉවර කරා නම් ස්ට්‍රයික් නතර කරන්න ඔබතුමාට බැරි කමක් නැහැ ඔබතුමාගේ මිනිසු කියන මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා පවසන්නේ හෙට දිනේ සිට දුම්රිය ස්ථාන හා දුම්රිය මගීන්ගේ ආරක්ෂාව සඳහා පොලිසිය යොදවන බවයි. කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද පස්වරුවේ ප්‍රකාශ කළේ ක්ෂණිකවගත් වර්ජන ක්‍රියාමාර්ගය අත්හිට වීමට කටයුතු කළ බවයි. මේ වෙනකොට අපි අද දවල් ආරම්භ කරපු ෂණික දීපව්‍යාප්ත උත්තේජක ක්‍රියාමාර්ගයේ අත්හිටවන්න තීරණය කරා. විදුලි පුවත නැවත අවලංගු කරලා ඔහු නැවත සේවයේ පිහිටවන නියෝගය මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි අපේ උත්තේජක ක්‍රියාමාර්ගය අවසන් කරලා මගීන්ට අවශ්‍ය පහසුකම් සපයන්න දුම්රිය ධාවනයට යථාවත් කරන්න මේ මොහොතේදී සූදානම් වෙලා තියෙනවා. වර්තමාන ගෑස් පිපිරීම් පිටුපස සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ඇති බව ලිට්‍ර සුරැකීමේ සංවිධානයේ සභාපති නලින් සමන්ත මහතා පවසනවා. ඔහු පවසන්නේ මේ පිපිරීම් පිටුපස ටෙන්ඩරයක් ඇති බවයි. ලිට්‍ර සමාගම බේරා ගැනීමට එක්වන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සැලසුම් සහගත ලෙස ගෑස් පුපුරනවා නම් ඒ පිටුපස සිටින පුද්ගලයන් වහා අත්අඩංගුවට ගත යුතු බවයි මාධ්‍ය ආයතනයක් ලෙස අපට නම් ප්‍රකාශ කිරීමට ඇත්තේ. පසුගිය කාලයේ පුරාවටම ගෑස් පිපිරීම් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. දෙකින් දෙකටම එලෙස ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් වාර්තා වන විට අප වග කිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස රට හමුවේ පැවසුවේ මෙම ගෑස් පිපිරීම් පිටුපස කුමක් හෝ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ඇති බවයි. එවැනි පසුබිමක් තුළ ලිට්‍ර සුරකීමේ සභාපති නලින් සමන්ත මහතා අද පැවසුවේ ගෑස් පිපිරීම් පිටුපස සැලසුමක් ක්‍රියාත්මක වන බවයි. මේක හරියට සැලසුම් සහගත ක්‍රියාමාර්ගයක් තමයි සිදු වෙලා තියෙන්නේ. මේ සියලු පිපිරීම් පෙබරවාරි මාසේ ගෑස් ටෙන්ඩරේ ඉවරනාට පස්සේ මේක නවතින බව මම දන්නවා. මොකද හේතුව මම රට ජනතාවට කියනවා හොඳ අවධියෙන් ඉන්න. ඔය තැන් තැන් වල පිපිරීම් මේවා මේ කම්පැනියේ මේ සංවිතිය වෙනස් කරලා මේ කරන වැඩ නෙමෙයි. හැබැයි මේ ඔක්කොම මේ ව්‍යාකූල තත්යකට පත් කරන්න එන්නේ මේ පෙබරවාරි මාසේ ගෑස් ටෙන්ඩරේ. මොකද මේ ගෑස් ටෙන්ඩරේ හරියටම පෙබරවාරි මාසේ ඉවරනාට පස්සේ බලන්න මේ වගේ අර්බුද මතුවේද කියලා මේව මතුවෙන්නේ නැහැ. අපට උදව්වක් කරන්න මේ ආයතනය ගොඩ දාගන්න. මොකද මේ රාජ්‍ය සම්පත් විනාශ කරලා පෞද්ගලික සමාගම් වලට මේ ගෑස් මාපියාව අරයි යන්න ඉඩ දෙන්න එපා කියන එකයි මම ඉල්ලන්නේ. අප නිරන්තරයෙන්ම සඳහන් කළේ ලිට්‍ර සමාගම ඈවරකොට හෝ පෞද්ගලික සමාගමක් එන්න උත්සාහ දරන බවයි. ඒ බව ලිට්‍ර සුරකීමේ සභාපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් තවදුරටත් තහවුරු වෙනවා. නමුත් අපට ඇති ප්‍රශ්නය ගෑස් පුරවන්නේ පරිභෝගිකයින් නෙවෙයි. සංගීතය වෙනස් කරන්නේත් පරිභෝගිකයින් නෙවෙයි. පිපිරීම් කුමන්ත්‍රණයක් නම් සැලසුම් සහගත නම් ඒ පුද්ගලින්ගේ නම්කම් හෙළිදරව් කිරීම වගකිව යුතු බලධාරීන්ගේ වගකීමක්. විදුලි බල මණ්ඩලයට ඩීසල් දෙන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද තීරණය කළා. ඒ අනුව දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500ක් පමණ අවශ්‍ය වෙනවා. කොහොම නමුත් ඛනිජ තෙල් සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය කියන්නේ පාඩු ලබන ආයතන දෙකක්. බලශක්ති ඇමතිට අනුව නම් එක් හිඟන්නෙක් බලා ගන්නට තවත් හිඟන්නෙකුට බැරි තරමටම අසරණ ආයතන දෙකක්. අප නිරන්තරයෙන් මතක් කරන පරිදි අපේ රටට දින 365ම හිරුපායන රටක්. සූර්ය බලයට අකමැති බොහෝ ලොක්කෝ ඩීසල් සහ ගල් අඟුරු වලට හරි ආදරේ. ඇත්තටම සූර්යාගෙන් පගාව ගන්න බැරි නිසාද සූර්ය බලයට මෙතරම් ඉහළ වගකිවයුතන් විරුද්ධ කියලා අපිට අහන්න වෙනවා.
මේ දිනවල නිතර වේදුලිය කපන බවට සහ කපන්නේ නැති බවට විවිධ ප්‍රකාශ නිකුත් වනවා. සමහර ප්‍රදේශවලට වේදුලිය කප්පාදුවක් ක්‍රියාත්මක වුණා. අපේ රටේ තරම් වේදුලි ජනන යන්ත්‍ර අක්‍රිය වෙන රටක් මේ ලෝකයේ වෙන කොහෙවත් නැතිව ඇති. පුනර්ජනනීය වේදුලි උත්පාදනයේදී අපට ඉතා වැදගත් වන්නේ සූර්ය බලය සහ සුලන් ශක්තියයි. අපේ රටේ විශේෂයෙන් සූර්ය බල ශක්ති ව්‍යාපෘති වලට ඇත්තටම අනුමැතිය දුන්නේ නැති තරම් බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක වුණත් අත යට ගනුදෙනු වලට ප්‍රමුඛතාව ලැබුණා. සූර්ය බලශක්ති ව්‍යාපෘති අරන් ආව සමහරු හැරිලා ගියා. ඒ ඉල්ලන අතයට ගණන් දෙන්න බැරි නිසා මේක හැම ආණ්ඩුවක් යටතේම සිදු වෙලා තියෙනවා. අපේ රටේ බොහෝ විදුලි බල ශේත්‍රයේ බලධාරීන් ඇත්තටම ගල්ලඟුරු සහ ඩීසල් වලට හදිසි මිලදී ගැනීම වලට කැමති. ඒ අතයට ගනුදෙනු හරහා කොමිස් ගන්න පුළුවන් නිසා. ඇත්තටම අපේ රටේ දවසකට විදුලි පරිභෝජනය මෙගාවොට් පැය 45යි. ඉන් මෙගාවොට් පැය 2.6ක් පුනර්ජනනීය උත්පාදනයයි. ඒ කියන්නේ සූර්ය බලය සහ සුලන් බලයයි. ජල විදුලිය මේ දිනවල භාවිත වන්නේ මෙගාවොට් පැය 15යි. ඉතිරි ටික සියල්ල ඩීසල් සහ ගල් අඟුරුයි. ඒ කියන්නේ මෙගාවොට් පැය 27.5ක්. මෙගාවොට් පැය 27.5ක් සඳහා වන ඩීසල් සහ ගල් අඟුරු සල්ලි යන්නේ ඔක්කොම විදේශවලට. ඒ කියන්නේ අපේ අතින් යනවා. නිකන් ලැබෙන සෝර්යාගෙන් අඩුම ගානේ මේ පායන කාලේවත් ප්‍රයෝජනයක් ගන්න කිසිම කෙනෙකුට උවමනාවක් නැහැ. විදුලි බල පනතේ ඇති 43 වන වගන්තියේ හෝ කියන වචනය නිසා පුදුම හානියක් සිදු වෙලා තියෙන්නේ. මෙගාවොට් 10ට අඩු පුනර්ජනනීය බලශක්ති බලාගාර හදන්න ඕනෑතරම් ආයෝජකයෝ ලංකාවේ ඉන්නවා. එම පනත වෙනස් කර මෙරට පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට අවස්ථාව දෙන්න කියලා බොහෝ පාර්ශ්ව පවසනවා. රටට වාසිදායක පනත් වෙනස් කිරීමට වෙරදරන මෙරටේ මෙවැනි වැදගත් පනත් වෙනස් කිරීමට උත්සාහ දරන්නේ නැත්තේ ඇයිදයි අදටත් ප්‍රශ්නාර්ථයක්. මේ වගන්තිය වෙනස් කරන්න අවශ්‍යමයි. පුනර්ජනනීය විදුලි උත්පාදනයට හානි කරන්නේ මේ වගන්තියේ හෝ කියන වචනයයි. සූර්යාට පගාව දෙන්න බැරි නිසා මේ වගන්තිය වෙනස් කරලා හරි පාරට මේ රට ගන්න බොහෝ විදුලි බල ලොක්කන්ට උවමනාවක් නැහැ. එනිසා හැමදාම ඩීසල් සහ ගල් අඟුරු ප්‍රශ්න හේතුවෙන් විදුලි බිඳ වැටීමත් එක්ක අපට ජීවත් වෙන්න සිද්ධ වෙලා. පුනර්ජනනීය විදුලි බල මාර්ගයේ මේ රට කෙසේ හෝ ගෙන යාමේ අවශ්‍යතාවය දැන් ඉතා පැහැදිලි. අදත් විදුලිය කපන්නේ නැද්ද, විදුලිය කපනවද කියලා නිවැරදි උත්තරයක් නැහැ. ඒකට හේතුව දෙනවා කිව්ව ඩීසල් තාමත් ලැබිලා නැති බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. මේ සතියන්තයේ විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් දෙන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළ බව එහි සභාපතිවරයා ප්‍රකාශ කළා. ඒ කෙසේ වෙතත් එළඹෙන අඟහරුවාදා දිනේදී ඒ පිළිබඳව තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. එහිදී ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවා. විදුලි බල මණ්ඩලය මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බිලියන 91ක් ණය බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවම ප්‍රකාශ කළා. ඇහුවොත් මේ ආයතන දෙකම පාඩුයි. මේ විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන ව්‍යාපාර බවට පත්වන්නේ කවදාදැයි ඇත්තටම ජනතාව ප්‍රශ්න කරනවා. වත්මන් ආණ්ඩුව ජනතාව නොමරා මරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ නල්ලූරෙහි පැවති ජන හමුවකට එක් වෙමින් රටක ආණ්ඩුවක වගකීම තමයි ජනතාව ජීවත් කරවීම. නමුත් වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙල තුළ අද සිදුවන්නේ ජනතාව ජීවත් වෙනවා වෙනුවට ජනතාව නොමරා මැරීම. අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය අඩු වෙමින් යනවා. අම්මලට දූ දරුවන්ට කිරිපිටි ටික නැහැ. මිනිස් ජීවිතවලට අත්‍යවශ්‍ය ඉන්ධන ටික නැහැ. රට අන්ධකාරයේ තව ආණ්ඩුවක් මේ තිබෙන්නේ. මේ හැම අංශයකින්ම මේ ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ජනාධිපතිවරයා, අගමැතිවරයා, ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, මැති ඇමති මණ්ඩලය, ආණ්ඩුවේ මන්ත්‍රී මණ්ඩලය, මේ ඔක්කොම ෆේල්. මම පැහැදිලිව ඔබ සිළු දෙනාට කියන්න කැමති, රට ගොඩනගන ප්‍රගතිශීලී නූතනවාදී සංවර්ධන විප්ලවය දියත් කරන්නට සමගි ජන බලවේගයේ අපි සූදානම්. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. පොංගල් වලට කිරිබත් යන්න මිනිස්සුන්ට පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද හාල් කිලෝ එකක් දැන් රුපියල් 300කට යන්න ඉඩ තිබෙනවා මේ මාසේ අන්තිම වෙනකොට. අස්වැන්න අඩු වෙනවායි කියලා කියනකොට ඒක පිළිගත්තේ නැති ආණ්ඩුවක් තියෙන්නේ. මේක බරපතල තත්ත්වයක්. ලැබිලා තියෙන තොරතුරු අනුව ඡන්දදායකයන්ගෙන් 156ක් අපි ප්‍රාන්තා. ඡන්ද එතකොට වැඩි බලය තියෙන කාටද? අපිට. අපිට ආණ්ඩුව හදන්න පුළුවන්, ආණ්ඩුව බෙල්ලන්නත් පුළුවන්.
ලබන වසරේ සිංහල අවුරුද්ද අවසන් වෙනකොට ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණයක් සඳහා පෙළගැසීමට සියලු ජනතාවට සිදුවේ. රජයේ ඒ අතර කියනවා ඉස්සර අවුරුදු 3 වැඩ කරනවා කියලා. ඉස්සර අවුරුදු 3 නෙමෙයි ඉස්සර මාස 6ක් වැඩ කරලා පෙන්නන්නකෝ. අපේ නායකයෝ හොරු නෙමෙයි. ඒක නිසා අපේ සියලුම නායකයන්ට අත්දැකීම් තියෙනවා. ආර්ථික විශේෂඥයින් ඉන්නවා රට පාලනය කරන්න රටේ මුදල් අමතිකම් දරන්න ආණ්ඩුවට කරන්න බැයි නම් මේක බාර දීලා ගෙදර යන්න අපි බලාපොරොත්තු වෙන්නවා. සමග ජන බල විදියට රටේ ජනතාවට සහන දීලා මේ රට ඉදිරියට ගෙනියන්න. महाजनता तमंगे नियोजित विधियट अभी जनता प्रश्न कथा करानी कथा नो मुखा रखी नी जनता रखी कथम दिन आंडिया विपक्ष मेरठे गोवियन अमारे कम करु अमारे जनता अमारे बिलंद अमारे मेरठ जीवित ने सिंगल अभी तमिल अभी मुस्लिम अभी कड़ पुदुवेंगे ने श्रीलंकी कांडो कदर देने गीला देवीन मानसर में पंगल जाने ये वैंदला मामिली बकरनवा මම කියන්නේ ජාතික ජන බලවේගය. හෙට කිව්වොත් අපි ඔය ඔක්කොම එකතු කරගෙන මේක එලවන්න කියලා ඔක්කොම එකතු වෙනවා. සාජය බේනවා. නේ රනිල් මහත්තයත් එක්ක. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොයි ගාලා එනවා. ඊට පස්සේ හකීම් මහත්තයත් ඒගොල්ලෝ කොහොම හරි දිනන පැත්තකට එන බලා ඉන්න කට්ටිය. ඒගොල්ලොත් එයි. දැන් මේ ජනාධිපතිතුමා යටින් ගේන් ගස්සලා වටන්න පුළුවන් නායකෙක් නෙමෙයි. අගමැතිතුමත් එහෙමයි, මුදල් ඇමැතිතුමත් එහෙමයි. ඒස අපේ ආණ්ඩුවේ ඉන්න කිසි කෙනෙක් ඒ යටින් ගහලා වටන්න පුළුවන් කිසි කෙනෙක් නැහැ. එනකොට කිව්ව එක රටක් එක නීතියක් කිව්ව ජාතික ආරක්ෂාව පිළිලින් තහවුරු කරනවා කිව්ව මෙරටේ විකුණපු සම්පතුත් අහපව ගන්නවා කිව්ව ඉන්න හිටින් රටක් හදනවා කිව්ව අද ක්‍රියාත්මක වෙමින් තියෙන මේ කියපුවා නෙමේ නොකියපු දේවල් ක්‍රියාත්මක කිරීම තුළ රටේ ගෝත්‍රික සමාජයක් කරා ගෙනියන රටක් බවට අද රාජපක්ෂ රූපත් කරලා තිනවා මේ වෙලාවේ අපි කාටත් තියෙන වගකීම තමයි රට මූණ දීලා තියෙන මේ අභියෝගයෙන් ජය ගන්න කොහොමද අපි කටයුතු කරන්නේ ඉතින් අපි රජයේ පාර්ශ්ව කාර්යය හැටියට අපිට ඒ වගේම වඩාත් දැඩිව පැවරෙනවා දැන් ගෙවල් වල සමහර මුළුස්සේ ඉන්න ගෙම්බෝ ඉන්න කොචර අරගෙන එළියට දැම්මත් කොස්සෙන් ගහ ගහ විසි කරත් එළියට විසි කරත් ආපහු ගෙම්බා ගේ ඇතුළටමයි පැනගෙන එන්නේ මෛත්‍රීපාල මහත්තයා එළියට ඇවිල්ලා සිංහනාද කළා ඇතුලේ ගිහිල්ලා පූස් පැටියෙක් වගේ වාඩි වෙලා ඉන්නවා සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.